අසිරිමත් මිනිසෙකුගේ පාරමී පූර්ණය. ජීවිතයට ඉලක්කයක් නැති තැනැත්තා රුවලක් නැති නැවක් මුහුදේ රළමත පාවෙන සෙයින් තමාට මොන ගැසෙන දේ පසුපස ඔහේ හඹායයි. යා යුතු දිශාව නොදනී, හැරවුම් ලක්ෂ්‍ය නොපෙනෙයි. එහෙත් මේ අසිරිමත් මිනිසා යම් දිනක දීපංකර බුදුන්ගෙන් පළමු විවරණය ලැබුවේද තෙමේම නුවණින් විමසා බුද්ධකාරක ධර්මයන් පිරික්සා දසපාරමිතාවන් මනාව හඳුනාගත්තේද එදා සිට උපනූපන් සෑම ආත්මයකම ඔහු අතින් යමක් පිරුණේය. ඒ තම සිතෙහි කිඳා බැසගත් කිසියම් පාරමිතාවකි. පාරමී පිරීමෙහිදී මොහු විසින් දක්වන ලද්දේ අදහාගත නොහැකි අසාමාන්‍ය අද්භූත කුසලතාවයකි. සැබවින්ම එය විස්මයජනකය. කොටින්ම තමා උපන් තිරිසන්ගත ආත්මවලදී පවා පාරමී දම් පුරා ගැනීමේ ව්‍යායාමය අත්නොහැර පැවැත්විය. මෙසේ දීපංකර බුදුන් මුණගැසුණු ආත්මයේ පටන් කල්පසියයක්, දහසක්, ලක්ෂයක් නොව අසංඛ්‍ය කල්පයක්ම බුදු කෙනෙකු මුණ නොගැසී හේ සසර සැරිසරා ගියේය. අනේක ජන්මයන්හි උපත ලබමින් අනේක දුක් කම්කටොළු වලට මුහුණ දෙමින් පාරමී දම් පුරමින් ගියේය. අසිරිමත් මිනිසුන් දෙදෙනෙක් එක්වර උපදිති. ආශ්චර්යවත් මිනිසුන්ගේ විශේෂය නම් ඔවුන්ගේ සිරුර පුරාත් ඒ ලකුණු තිබීමය. මහා පුරුෂ ලක්ෂණ යනු ඒවාය. පාරමී දම් පුරමින් සිටි මෙතෙමේ මෙවර නැවතත් රජපවුලක උපන්නේය. විජිතාවි නමින් මේ කුමරුගේ සිරුරෙහි මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටා තිබුණි. මේ කාලයේදී තවත් මෙබඳුම අසිරිමත් මිනිසෙක් දඹදිව පහළ වූයේය. ඔහුද රාජකුමාරයෙකි. කොණ්ඩඤ්ඤ නැමැති මේ රාජකුමාරයාගේ සිරුරෙහිත් 32ක් මහා පුරුෂ ලක්ෂණ පිහිටා තිබුණේය. යම් මිනිස් දරුවෙකු 32 මහා පුරුෂ ලක්ෂණයෙන් යුතුව බිහි වුවහොත් ඔහුට ඒකාන්ත ගති දෙකක් පමණක්ම ඇත්තේය. ඔහු ගිහිගෙහි වසන්නේ නම් සක්විති රජවන්නේය. ගිහිගේ අතහැර පැවිදි වන්නේ නම් නිසකවම සම්බුදු වන්නේය. කොණ්ඩඤ්ඤ නම් මේ අසිරිමත් පුද්ගලයා ගිහිගේ අතහැලේය. මහා අභිනික්මන් කළේය. සේනා සහිත මරු පරදා සම්බුදු බවට පත් වූයේය. විජිතාවි නැමැති අසිරිමත් මිනිසා සක්විති රජෙක් බවට පත් වූයේය. 32 මහා පුරුෂ ලකුණෙන් හැබී අසිරිමත් පුද්ගලයන් දෙදෙනෙකු ලොවෙහි එක්වර ඉපදීම අද්භූත දෙයකි, සුදුර්ලභ දෙයකි. අහෝ, දෙදෙනාම සම්බුදු බවට පත් වූවාහු නම් කොතරම් අගනේද? එසේනම් ලෝසත බෞදුකෙන් මුදවාලීම දෙගුණයක වේගයෙන් කළ හැකි නොවේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන්. මේ ලෝකයේ ස්වභාවය සැකසී තිබෙන්නේ එයටම ආවේනික වූ කිසියම් අවාච්‍ය අචින්තනීය රටාවකටය. ඒ රටාවෙහි පවතින සැබෑතතු අවබෝධ කරගත හැක්කේ ධර්මධාතුව පසක් කළ සම්බුදුවරුන්ට පමණි. මහණෙනි, යම් හේකින් එක් ලෝකධාතුවක අරහත් සම්බුදු දෙනමක් පෙරපසු නොවී එකම කාලයක උපදිත් යන යමක් ඇද්ද එය ලෝකයේහි සිදු නොවන්නකි. එවැන්නකට ඉඩක් නැත්තේය. මහණෙනි, එක් ලෝකධාතුවක එක් වරකට එකම අරහත් සම්මා සම්බුදු කෙනෙක් උපදිත් යන යමක් ඇද්ද එය පමණක්ම ලොවෙහි සිදු වෙයි. ඉඩ ඇත්තේ එවැනි දෙයකට පමණයි. ඒ අනුව අප කියමින් සිටින මේ අසිරිමත් පුද්ගලයාගේ දෛවය සැකසී තිබුණේ ඒ ආත්මෙහි සක්විති රජවීමටය. දීපංකර බුදුන්ගේ විවරණයට අනුව
තවම ඔහු ගෙවා ඇත්තේ අසංඛ්‍ය කල්පයක් පමණි. තව අසංඛ්‍ය කල්ප තුනකුත් කල්ප ලක්ෂයක් ගෙවනතුරු ඔහුට පාරමී දම් පුරන්නට සිදුවෙයි. අසිරිමත් මිනිසාට කොණ්ඩඤ්ඤ බුදුහූ මුණගැසෙති. ලෝසත බෞදුකින් මුදවන සම්මා සම්බුදු කෙනෙක් දමදිව පහළ වූහ යැයි විජිතාවී සක්විති රජුන්ට අසන්නට ලැබුණේය. එපමණකින්ම කිසියම් අවාච්‍ය වූ අද්භූත ප්‍රීතියකින් ඔහුගේ සිත වෙලී ගියේය. තමා නොදැනීම සිතෙහි බැසගත් කිසියම් දෙයක් විසින් තමාව මෙහෙවනු ලබන අයුරු ඉතා අපූරුය. හේ කොණ්ඩඤ්ඤ බුදුන් සොයා ගියේය. කොණ්ඩඤ්ඤ බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා උදෙසා මහා දාන පැවැත්විය. කොණ්ඩඤ්ඤ බුදුහු මෙසේ කීහ. මහණෙනි, මේ විජිතාවී සක්විති රජ ඒකාන්තයෙන්ම අනාගතයේ සම්බුදු බවට පත්වන්නේය. මොහු බෝධිසත්වයෙකි. පාරමී පුරමින් යන මොහුගේ ගමන නිමවීමට තව බොහෝ කල් ඇත්තේය. මෙතෙන් පටන් අසංඛ්‍ය කල්ප තුනකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පිරුව මනාය. එකල්හි මෙතෙමේ ගෞතම නමින් බුදු වන්නේය. බෝසත්වරයෙකුගේ ස්වභාවයද අපට සිතාගත නොහැකි දෙයකි. කොණ්ඩඤ්ඤ බුදුන්ගෙන් අනාවැකිය ඇසූ සැනින් විජිතාවී සක්විති රජ සිය රජකම අත්හැලේය. කොණ්ඩඤ්ඤ බුදුසසුනේ පැවිදි වූයේය. අසිරියකි, දෙතිස් මහා පුරුෂ ලකුණෙන් හෙබි දෙදෙනෙකුගෙන් එක් අයෙක් පැවිදිව සම්බුදු බවට පත් වූයේය. අනෙක් කෙනා පැවිදිව ශ්‍රාවක බවට පත් වූයේය. අප බෝසත්ත්වයේ ධ්‍යාන අභිඤ්ඤා උපදවා ඒ බුදුසසුන බබළුවමින් කල්ගෙවා බඹලව උපන්නේය. නැවතත් අසිරිමත් කල්පයක් උදා වෙයි. කල්පය යනු කොපමණ දීර්ඝ කාලයක් දැයි මුලින්ම දැනගන්නට ලැබුණි. එවන් කල්ප අසංඛ්‍යයක් යනු සිතෙන් සිතාගත නොහැකි තරම්ම දිගු කලකි. සසර සැරිසරා යන්නෙක් ඉපදීමත් මරණයත් යන ඉරණමට හසුව එයින් අත්මිදිය නොහැකිව ගෙවා පැමිණි දුර මෙන්ම ඔහුට යන්නට ඇති දුරද සිතාගත නොහැකි තරම්ය. කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී ගිය පසු තවත් අසංඛ්‍ය කල්පයක්ම ගෙවී ගියේය. ඒසා දිගු කලක් අපගේ බෝසතුන් හට සම්බුදුවරයෙකු මුණ නොගැසුනේය. මෙසේ බොහෝ කල් ගතවීමෙන් පසු එක් කල්පයක යලි වෙනත් ආශ්චර්යවත් මිනිසයන් සිව් දෙනෙකුගේ පහළවීම සිදුවිය. ඔවුහු මංගල, සුමන, රේවත හා සෝභිත නමින් ලොවෙහි සම්බුදුවරුන් බවට පත්ව ලෝසත බෞදුකින් මුදවා ගත්තාහුය. මංගල බුදුරජාණෝ මුණගැසෙති. අප බෝසත්ත්වයේ යලි මනලව උපන්නේය. බ්‍රාහ්මණ පවුලක උපන් හේ සුරුචි නම් විය. ලෝසත බෞදුකින් මුදවනා සම්බුදු කෙනෙකුන් පහළ වී සිටිතයි කනවැකුණු සැනින් සුරුචි බ්‍රාහ්මණයා මංගල බුදුන් සොයා ගියේය. මංගල බුදුන් ප්‍රමුඛ ශ්‍රාවක සංගරුවන උදෙසා මහදන් පිදීය. මොහුගේ අනාගතය දුටු මංගල බුදුහු මෙසේ අනාවැකි පළ කළාහුය. මහණෙනි, සතියක් පුරා මහදන් පිදූ මේ සුරුචි බමුණු තෙමේ මහා පිනතියකි. මෙතෙමේ ඉතා මනා වූ ගමනක් යයි. එකම උතුම් අරමුණක් උදෙසා යන මොහුගේ ගමන නිමාවීම පිණිස තව අසංඛ්‍ය කල්ප දෙකකුත් කල්ප ලක්ෂයක කාලයක් ගත වෙයි. ඒ කාලය ගෙවී ගිය විට ගෞතම නමින් බුදු කෙනෙක් ලොව පහළවන්නාහුය. ඒ අන් කිසිවෙකු නොව මොහුය. සුරුචි තෙමේ මහත් විස්මයටත් රෝම හර්ෂණයටත් පත් වූයේය. ඔහුට අදහාගත නොහැකි විය. හා
මේ බුදුමුවින් කියනු ලැබූ අනාවැකිය මා ගැනමද? මෙය පුදුම සහගත දෙයක් නොවේද? සැබෑ බස්සති බුදුන්ගේ වචනය අනුව එසේ නම් මමද බුදුබව ලබන්නෙක්මි. එවන් මා මොහොතකට හෝ ගිහිගේ විසුම නොවටි දැන්ම පැවිදි වූ මනාය යැයි හේ සියලු ගිහි බැඳුම් ඇරපියා සිය නිවසද බුදුසසුනට පුදා මංගල බුදුන් සමීපයෙහි පැවිදි වූයේය. ඒ බුදුසසුන බැබලවීය. ධ්‍යාන අභිඥා උපදවා වාසය කොට මරණින් මතු බඹලො උපන්නේය. සුමන බුදුරජාණෝද මුණ ගැසෙති. කාලය යනු සිතාගත නොහැකි දෙයකි. කාලය විසින් බොහෝ උතුම් දේ ලොවට ලබා දීමත් අහිමි කර දීමත් දෙකම කරයි. නිසිකල්හි ලැබදුන් මංගල බුදුන්ගේ සොඳුරු බුදුසසුනද කාලය විසින්ම නසාල දමන ලද්දේය. බොහෝ කල් ගෙවී ගියේය. ඒ කල්පයේම නැවතත් ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් උපන්නේය. සුමන නැමැති හේ සේනා සහිත මරු පරදවා සම්බුද්ධත්වයට පත් වූයේය. බුදුබව පිණිස පෙරුම් පුරණ අප බෝසත් තෙමේ තවමත් සසරේ ඉපදෙමින් මෙරමින් යයි. සසර සරිසරා යාම තරම් සෝචනීය චාරිකාවක් ලෝකයේහි වෙන නැත්තේය. කර්මය නැමැති කඩ ඇනේන් සිර වූ දුක නැමැති රෝධ කරකැවෙන තෘෂ්ණාව නැමැති ගවයන් බැඳී අවිද්‍යාවෙන් නිමවන ලද ගැලෙහි නැගී සත්වයා යා යුතු නිනව්වක් නොදැන සසර පුරා ඔහේ සැරිසරායයි. සුමන බුදුන් පහළ වූ යුගයේ අප මහබෝසත්ත්වයේ මිනිස් ලොව නොසිටියේය. හේ ඉපිද සිටියේ නා ලොවය. දැන් හේ අතුල නම් නාරජකි. කොතරම් ඉර්ධිමත් නමුත් නාලව අයිති තිරිසන් ගණයටය. ඔවුන්ට ධර්මාවබෝධය කළ නොහැක්කේය. සත්‍යවබෝධ නොකළත නැත්තා වරින් වර මහාපුරුෂ ලක්ෂණ සහිතව උපදින්නට ඉඩ ඇති නමුත් දිගටම සසර සැරිසරා යන්නට සිදුවෙයි. සතර අපායන්හිද වැටෙනට සිදුවෙයි. මෙයද එවැන්නකි. මනුලව සම්බුදු කෙනෙක් පහළ වී සිටිතියයි නාලොවෙහිද රැවදුන්නේය. එය ඇසූ මහානුභාව ඇති අතුල නාරජ සිය නාපිරිවර කැටුව සුමන බුදුන් බැහැදගින්නට ආයේය. මියුරු පසඟතුරු නද පවත්වමින් බුදුගුණ ගයමින් නර්තන පූජා පැවැත්වීය. සුමන බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට දිව්‍ය බොජුන් පිදීය. මේ නාරජ කවරෙක්දැයි හඳුනාගත් සුමන බුදුරදානෝ මෙය වදාළහ. බලව් මහණෙනි, මේ අතුල නැමැති ඉර්ධිමත් නාරජු අසංඛ්‍ය කල්ප දෙකක් තිස්සේ බුදුබව පිණිස පාරමී පුරමින් යයි. එහෙත් තව බොහෝ දුර යා යුත්තේය. යම් දිනක මොහුගේ මනෝරථය මුදුන්පත් වන්නේද එකල්හි ගෞතම නමින් ලොව පහළවන්නේ මොහුය. රේවත බුදු රජාණෝද මුණ ගැසෙති. කාලයේ සැඩපහරට හසු වූ සුමන බුදුරදුන්ගේ සසුනද ලොවෙහි නොපෙනී ගියේය. තව බොහෝ කල් ගෙවනාතුරු ඉපදෙන මැරෙන ලොවෙහි දුක් නිවනා මග නිසිලෙස කියා දෙන කිසිවෙක් නූපන්නේය. එහෙත් කාලයේ විසින්ම කලකට පසු තවත් ආශ්චර්යවත් මිනිසෙකුගේ පහළවීම සිදු කර දුන්නේය. හේද රාජකුමාරයෙකි. රේවත නැමැති මෙතෙමේ ගිහි දිවිය හැරපියා අබිනික්පන් කොට සේනා සහිත මරු පරදවා බුදු බව ලැබීය. එකල අප මහබෝසත්ත්වයේ මන්ලෝ ඉපද සිටියේය. හේ අතිදේව නම් ඉතා දිලිඳු බ්‍රාහ්මණයෙකි. බුදු කෙනෙකුන් පහළව දහම් දෙසත්‍යයි ඇසූ හේ ඒ බුදුන් සොයා ගියේය. රේවත බුදුරදානෝ හේතුඵල දහමට අනුව ඇතිව නැතිව යන ලෝ දහම පිළිබඳ
විදර්ශනා සම්ප්‍රයුක්ත බණදේශනාවක් වදාළහ. එය ඇසු අතිදේව බ්‍රාහ්මණයා තදින්ම පැහැදුනේය. ශ්‍රද්ධාවෙන් ඉපිල ගියේය. රේවත බුදුන් උදෙසා කිසිවක් පුදන්නට ඇත්නම් කොතරම් අගනේදැයි සිතුවේය. එහෙත් ඔහු සතුව තිබුණේ තමා පොරවා සිටි එකම උතුරු සළුව පමණි. හේ වහා උතුරු සළුව මුදා රේවත බුදුන්ට පූජා කළේය. බුදුමුවින් අසිරිමත් අනාවැකියක් කියවුනි. මහණෙනි, මේ අතිදේව බමුණහුගේ චිත්ත ප්‍රසාදය ඉතා බලවත්ය. මොහු බෝසත්වරයෙකි, පෙරම්පුරා යන්නෙකි. තවත් දෙආසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු බව ලබා ලෝසත බෞදුකින් මුදවාලන්නේ මේ තෙමේය. සෝභිත බුදුරජාණෝද මුණ ගැසෙති. කල්පේ යනු ඉතා දිගු කලකි. බුදුවරුන් තුන් දෙනෙකු පහළ වූ නමුත් කල්පය තවම අවසන් නොවූයේය. සිව්වැනි බුදුන් පහළ වීමටද එහි ඉඩ ඇතිසේය. ඒ කල්පෙහි අවසානයට දෙතිස් මහා පුරුෂ ලකුණෙන් හෙබි රාජකුමාරයෙක් උපන්නේය. හේ නමින් සෝභිතය. නිසි කලින් අභිනික්මන් කොට කෙලෙස් සතුරන් නසා සම්බුදු බවට පත්ව දඹදිව සැරිසරා චාරිකාවෙහි වැඩියේය. සෝභිත බුදුන් වැඩ සිටි සුදම්ම නගරයෙහි අජිත නම් බ්‍රාහ්මණයෙක් විසීය. ඒ අප මහ බෝසත්තුගේ මෙවර මනුලොව උපතය. සෝභිත බුදුන් වෙත ගොස් බනාසා සිත පහදවාගත් ඔහු බුදුන් ප්‍රමුඛ සඟරුවනට මහා දන් පිදීය. මේ අජිත බ්‍රාහ්මණයා අනාගතයෙහි ගෞතම නමින් බුදුවන්නේය යන අනාවැකිය සෝභිත බුදුමුවින් නිකුත් වූ ඉසනින් ගිහිගේ අතහැරියේය. ඒ බුදුසසුනෙහි පැවිදිව ධ්‍යාන අභිඤ්ඤා උපදවා බුදුසසුන බබළුවා මරණින් මතු බඹලොව උපන්නේය. තව අසංඛ්‍ය කල්පයක් ගෙවී ගොස් යලි සොඳුරු කල්පයක උදාව ඇති වෙයි. ලෝසත බවදුකින් මුදවන විමුක්තිදායකයෙකුගේ උදාව සෑම කාලයකම සිදු නොවෙයි. සෝභිත බුදුසසුන නිමාවීමෙන් පසු ඒ කල්පයද අවසන් වූයේය. එනම් කල්ප විනාශය සිදු වූයේය. මෙසේ සසරෙහි හටගෙන නැසී යන්නේ සත්වයා පමණක් නොවෙයි. කල්පය පවා හටගෙන නැසී යන දහමට අයත්ය. තව අසංඛ්‍ය කල්පයක් ගෙවි යනතුරු අසිරිමත් මිනිසෙකුගේ වගතුගලවට අසන්නට ලැබුණේය. අප මහබෝසත් තෙමේත් අනේක ලෝකයන්හි කර්මානුරූපව ඉපදෙමින් මැරෙමින් සැරිසරා යන අතරේ දුකසේ පාරමී දම් පුරමින් ගියේය. ඒ අසංඛ්‍ය කල්පය ඇවෑමෙන් යලි සොඳුරු කල්පයක උදාව සිදුවිය. ඒ කල්පයෙහි ආශ්චර්යවත් මනුෂ්‍යයන් තිදෙනෙකුගේ ආගමනය සිදුවිය. අනෝමදස්සී, පදුම, නාරද යන නමින් සිටි ඔවුහුද සම්බුදු බව පසක් කළෝය. අනෝමදස්සී බුදුරජාණෝද මුණ ගැසෙති. බුද්ධ ශූන්‍ය කාලවල මනුලව යනු එකම කෝලහල බිමකි, බිහිසුණු යුද බිමකි, මිසදිටු දජ එස වූ බිමකි, දරුණු කෙලෙස් භූමියකි. එහි උපන්නෝ කර්මානුරූප බිජු වපුරමින් ඉතා දුක්ඛිත වූ අස්වනු නෙළමින් හැඬු කඳුලින් වාසය කරති. එවන් යුග ගෙවා දමමින් බුදුවරු පහළවන කල්පයක් උදාවීම යනු නිරුදක කතරක් තෙමා හැලෙන යුගාන්ත වර්ෂාවක් බඳුය. යලිත් බුදුවරු පහළවන කල්පයක් උදා වූයෙන් මහා පුරුෂ ලක්ෂණ දෙතිසකින් හෙබි රාජකුමාරයෙක් උපන්නේය. හේ නමින් අනෝමදසීය. නිසි කල්හි ගිහිගේ හැරපියා අභිනික්මන් කොට පැවිදිව සේනා සහිත මරු පරදවා බුදු බව ලැබීය. එකල පෙරුම් දම් පුරමින් සිටි අප බෝසත්තෙමේ මනුලව නොසිටියේය.
මෙවර හේ යක්ෂ සේනාධිපතියකි. මේ යක්ෂ තෙමේ අනෝමදස්සී නමින් බුදු කෙනෙකුන් පහළ වූ වග අසා ප්‍රීතියෙන් පිනාගියේය. යක් පිරිවරද සමග බුදුන් බැහැදකින්නට පැමිණියේය. බුදුන් ප්‍රමුඛ භික්ෂූන් උදෙසා ඉර්දියෙන් මවන ලද ප්‍රණීත ආහාර පාන පිළිගැන්විය. අනෝමදස්සී බුදුරදානෝ මේ යක්ෂයා පිළිබඳව අනාවැකියක් වදාළසේක. මහණෙනි, සංඝයා උදෙසා දන් පැන් පිදූ මේ යක්ෂ සේනාධිපති මහා බලවත්ය. උදාර ගමනක යෙදී සිටින්නකි. මොහු තුන් අසංඛ්‍ය කල්පයක් මුළුල්ලෙහි පාරමී පුරා අවසන්ය. තව එක් අසංඛ්‍ය කල්පයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරමින් සසරේ යා යුත්තේය. එකල්හි මොහුගේ අභිමතාර්ථය ඉටුවන දිනය පැමිණෙනු ඇත. ගෞතම නමින් අනාගත ලොවෙහි පහළ වන බුදුවරයා මොහුය. පදුම බුදුරජාණෝද ලොව පහළ වෙති. කාලය යනු හටගැනීමත් නැසී යාමත් යන ස්වභාවය හා බැඳී ඇති දෙයකි. කාලානුරූපව අනිත්‍ය ධර්මයේ ප්‍රහාරයට හසුවෙමින් අනෝමදස්සී බුදුන්ගේ සසුනද ලොවෙහි නොපෙනී ගියේය. ඒ කල්පයේම ඉතා දිගු කාලයකට පසු තවත් අසිරිමත් මිනිසෙකුගේ ආගමනය සිදුවිය. ඒ පදුම නැමැති සම්බුදු රදුන්ගේ පහළ වීමය. පාරමී පුරමින් යන මහත් ගුණැති බෝසත්වරුන්ගේ පවා සසර ගමන ඉතා කටුකය, දුක්ඛිතය, දුකින් තොර වූවක් නොවේමය. ඔවුන් විසිනුත් පෙරුම් පුරනු ලබන්නේ ඉතා දුකසේය. කර්මය දායාද කොටගත්, කර්මයම උප්පත්ති ස්ථානය කොටගත්, කර්මය ඥාතියා කොටගත්, කර්මය පිළිසරණ කොටගත් සත්වයා කර්මය විසින්ම උස්පහත් ගති, උස්පහත් උපත් පිණිස බෙදනු ලබන සසරේ ස්වභාවය කාටත් පොදුය. පෙරුම්දම් පුරා යන නමුත් බෝසත්වරයෙකුටද ඒ ලෝදහමෙන් ගැලවීමක් නැත්තේය. මෙවර පදුම නම් සම්බුදු කෙනෙක් ලොව පහළ වී දහම් දෙසති. අප මහ බෝසත් තෙමේ තිරිසන් ලොවෙහි එපිද සිටියේය. මහා වනමැද හුදකලාවේ දිවිගෙවෙන හේ දැන් සිංහයකි. දිනක් පදුම බුදුරදානෝ ඒ සිංහයා සිටි මහවනයට පිවිසිසේක. සිංහයා හැසිරෙන මායිමේ එක් රුක්සවනක නිරෝධ සමාපත්තියට සමවැදී හුන්සේක. ගොදුරු සොයමින් යන සිංහයා මේ අද්භූත මිනිසා දැක සමීපයට ආයේය. මේ නම් ලොවෙහි කිසියම් උතුම් සත්වය කෙනෙක් යැයි ඉවෙන් මෙන් හැඟී බොහෝ වේලා ඇසිපිය නොහෙලා පදුම බුදුන් දෙස බලා සිටියේය. ඔහුගේ සිතට කිසියම් ශාන්ත සතුටක් ඇතිවිය. නිවිගිය සයක් දැනිනි. කිසියම් ශාන්ත සතුටක් ඇතිවිය. ප්‍රීතියෙන් කුල්මත් වූ ඒ තුන් යලක් සිංහනාද කළේය. පදුම බුදුන් ඉදිරියෙහි උන්වහන්සේ දෙස බලා වැද හොත්තේය. ඒ මොහොතේ පටන් සිංහයා ගොදුරු සොයා යාම අත්හළේය. කුසගිනි ඉවසා නිරාහාරව සිටියේය. පදුම බුදුන් උදෙසා සිය දිවි පිදීය. නිරෝධ සමාපත්තියට සමවන් පදුම බුදුරදානෝ ඉන් නැගිට බුදුනත විවරකොට බැලූ කල්හි දිස් වූයේ තමා දෙස මහත් ආදරයෙන් බලා සිටින සිංහයකි. මොහුගේ සිත භික්ෂු සංඝයා කෙරෙහිත් පැහැදවූ මනායයි සිතූ බුදුරදහු භික්ෂු සංගතමේ මෙහි පැමිණෙත්වා යයි අදිටන් කළහ. එසනින් බොහෝ කීනාශ්‍රවයන් වහන්සේලා එහි වැඩියෝය. සිංහතෙමේ භික්‍ෂූන් දෙස බලා සිටියේය. පහන් සිතින් වැඳ වැටුනේය. පදුම බුදුරදානෝ මෙය වදාළහ. මහණෙනි, මේ සිංහතෙමේ කවරේදැයි දනිවුද? බුදු බව පිණිස තුන් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පෙරුම්දම් පුරමින් එන්නෙකි. මොහු මහා බෝධිසත්වවරයෙකි. බුදු බවට ලොල් බැඳ සිටින්නෙකි.
මොහුගේ ගමන නිෂ්ඵල නැත්තේය. යම් දිනක ගෞතම නමින් බුදුවරයෙක් ලොව පහළ වන්නේද ඒ මොහුය. සිංහයා කඳුළු වගුරුවමින් ඒ අසා සිටියේය. පදුම බුදුරදානෝ භික්ෂු සංඝයා සමග වනයෙන් පිටතට වැඩිසේක. සිංහයා එතනමම තනි වී නිරාහාරව වැතිර සිටියේය. එහිම මියගොස් දෙව්ලොව උපන්නේය. නාරද බුදුරජාණෝ මුණ ගැසෙති. පදුම නමින් බුදු කෙනෙකුන් වැඩ සිටි වගටත්, උන්වහන්සේගේ බුදුසසුන මනුලොව බැබලී තිබූ වගටත් දැනගත හැකි ලකුණකුදු ඉතිරි නොකොට අතුරුදහන් කරලීමට කාලය සමත් වූයේය. කාලය නැමැති දෙය ලෝකයේ විවහාරයට පැමිණෙන්නේ අනිත්‍ය පදනම් කොටය. මහණෙනි, යම් රූපයක්, යම් විඳීමක්, යම් සංඥාවක්, යම් සංස්කාරයක්, යම් විඥානයක් අතීතයට ගියේද, නිරුද්ධ වූයේද, වෙනස් වීමකට පත් වූයේද, එයට වූයේය යන නම ලැබෙයි, වූයේය යන පැනවීම ලැබෙයි, එයට තිබෙයි යයි නොකියයි, වන්නේය යයි නොකියයි. එසේම මහණෙනි, යම් රූපයක්, යම් විඳීමක්, යම් සංඥාවක්, යම් සංස්කාරයක්, යම් විඥානයක් තවම හට නොගත්තේද, තවම පහළ නොවූයේද, එයට වන්නේය යන නම ලැබෙයි, වන්නේ යන පැනවීම ලැබෙයි, එයට තිබෙයි නොකියයි, වූයේය යයි නොකියයි. එසේම මහණෙනි, යම් රූපයක්, විඳීමක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් හටගෙන තිබෙයිද, පහළ වී තිබෙයිද, එයට තිබේය යන නම ලැබෙයි, තිබේය යන පැනවීම ලැබෙයි, එයට වූයේය යයි නොකියයි, වන්නේය යයි නොකියයි. මහණෙනි, අනිත්‍ය ධර්මයේ පදනම් කොට ඇති මේ අතීත, අනාගත, වර්තමාන යන කාල විවහාරය ගොඩනැගෙන ක්‍රමයක් ඇද්ද, පැනවෙන ක්‍රමයක් ඇද්ද, මේ අතීත, අනාගත, වර්තමාන කාල විවහාරය හේතුඵල ධර්මය නොපිළිගත්ත වුන් පවා කර්ම විපාක නැති කියන්න වුන් කර්ම විපාක නැත යැයි කියන්න වුන් පවා නොගැරෙහි යුතු කොට සිතුවාහුය, ප්‍රතික්ෂේප නොකලාහුය. හේතුඵල දහම තුළ යමක් හටගන්නේද, එහි නැසී යාම ලොවෙහි කිසිවෙකුට වැළකිය නොහැක්කේය. අනිත්‍ය යනු එයය. හේතුඵල දහමින් සකස් වූ දේ තුළ හට ගැනීමද පෙනෙයි, වෙනස් වෙමින් පැවතීමද පෙනෙයි, නැසී යාමද පෙනෙයි. මෙය තර්කයක් නොව සැබෑවටම සිදුවන දෙයකි, නුවණැත්තන්ට පෙනෙන දෙයකි. බුදුවරු දෙදෙනෙකු පහළ වූ ඒ සොඳුරු කල්පයෙහිම තවත් බුදුවරයෙකු සඳහා ඉඩක් ඉතිරිව තිබුණි. ඒ ඉඩහසර තුළ අසිරිමත් මිනිසෙකුගේ ආගමනය සිදුවිය. නාරද නමින් බුදුබවට පත් වූ ඒ හෙතෙමේය. ඒ කාලෙහි පෙරම්පුරා භවගමනෙහි යෙදී සිටි අප බෝසත් දමදිව බ්‍රාහ්මණ පවුලක උපන්නේය. යෝන් වියහිම ගිහිදිවියට පිටුපා හිමවතට ගියේය. තවුසෙක්ව වෙසමින් ධ්‍යාන අභිඥා උපදවාගත්තේය. ලෝසත බෞදුකින් මුදවන බුදු කෙනෙකුන් පහළ වූ වග අසා ඒ වහා බුදුන් දකින්නට හිමාල වනයෙන් පිටතට ආයේය. නාරද බුදුරදානෝද මේ තවුස්තමේ අනාගතයෙහි ගෞතම නමින් බුදුවන්නේ යැයි අනාවැකිය පහළ කළසේක. එකල්හි තව අසිරියක් සිදුවිය. බෝසත්තමේ කොහොමත් ගිහි ජීවිතය අතහැර තවුසෙක් බවට පත් වී සිටියකි. හේතෙමේ කොතරම් නුවණැති දෙයත් සිය තවුස් බව උපාදාන නොකොට සැනකින් තවුස් පැවිද්ද අත්හැලේය. නාරද බුදුසසුනෙහි පැවිදි වූයේය. භාග්‍යවතුන් වහන්සේගේ සව්වෙකු බවට පත් වූයේය. ඒ බුදුසසුන බබළුවා මරණින් මතු බඹලව උපන්නේය.
තුන් බුදුවරුන් පහළ වූ ඒ කල්පයේද අනිත්‍ය ස්වභාවයේ යටත්ව අතීතයට එක් වූයේය. යලිත් බුදුවරුන් නොමැති බුද්ධ ශූන්‍ය වූ අසංඛ්‍ය කල්පයක් ඉතා දුක්ඛිත ලෙස කෙමෙන් ගෙවි අවසන් වූයේය. එදා දීපංකර බුදුන්ගෙන් ලත් විවරණයට අනුව බෝසත් තෙමේ දැන් අසංඛ්‍ය කල්ප හතරක් පාරමී පුරා අවසන්ය. එහෙත් ඒ තවමත් පාරමී පුරමින් සසරේ යයි.